ඔබේ හිත එක අරමුණකට ගන්න තාමත් අමාරුද? ඔබේ හිත සෙලවෙන වතුර භාජනයක් වගේ කැළඹිලාද? ඔබ උත්සාහ කළාද? උත්සාහයෙන් පෙරදුනාද? එහෙම නැතිනම් හිතට උහි යන්න දීලා ඔබ අලසකමින් බලා හිටියද? ඔබ මේ ප්‍රශ්නෙට කොහොම උත්තර දුන්නත් හෙට ඉඳන් ඔබ ආස කරන ඉලක්කයට යාමට ඔබට ඇත්තටම ආශාවක් පොඩියට හෝ තියෙනවා නම් ඔබ මේ හිත මෙල්ල කළ යුතුමයි. ඔබ මගෙන් අසාවි කොහොමද ඔයා එහෙම කරන්නේ කියලා. හිත එක තැනක අල්ලලා නතර කරන්න මං කොච්චර ට්‍රයි කළාද? එකම දෙයක් ගැන විනාඩි 5 මේ හිත අරමුණක රඳවන්න මං කොච්චර උත්සාහ කළාද? ඒක කවදාවත් ජය ගන්න බැරි ටාගට් එකක්. ඔබ එහෙම හිතාවි. එක එක් මොහොතකදී එක එක අතට පෙරලෙන මේ හිත එක තැනකට ફોકસ කරන්න අපිට ඇත්තටම බැරිද? උත්තරේ තමයි පැහැදිලිවම පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පළමු පියවර තමයි පළමුව ඔබ සරල පුද්ගලෙක් වන්න. ඔබේ අවශ්‍යතා, ප්‍රාර්ථනා, මහා ගොන්නක් හිත ඇතුලේ තිරපෙනකොට කොහොමද ඔයා නිදහස් එක අරමුණකට හිත අරගෙන යන්නේ? අනවශ්‍ය කුණු කන්දල් ඔක්කොම ඔය හිතෙන් අතුගාලා ඉවතට දාන්න. ඔබට අවශ්‍ය එක් ප්‍රධාන අරමුණක් විතරක් හිත තුළට ඇතුල් කරගන්න. අපි හිතමු ඔබේ උසස් පෙළ විභාගය කියලා. ඒ අරමුණ ඇතුලේ ඔබ සැරිසරන්න. එවිට ඔබට පැහැදිලි වේ හිත ඇතුලේ දඟලන ගොඩාක් දේවල් අතහැරිය යුතු කුණු කොටවල් කියලා. දැන් ඔබටම පෙනේවි හිත පැහැදිලි නිරවුල් වෙන ආකාරය, පටලැවිලි නැතිවන ආකාරය. කැළඹුණු ජල බඳුරක් නිසල කරන්නට නම් එය නිශ්චලව තැබිය යුතුමයි. එවිට ඒ නිසල ජලය තුළින් ඔබේ මුහුණ පවා දැක ගන්නට ඔබට පුළුවන් වේවි. ඔබ නිශ්චල වන්න, ඔය දිවිල්ල නතර කරන්න, විවිධ ආශාවල් රැලි පස්සේ යන හඹායාම අතාරින්න, ඔබේ අරමුණ පමණක් සිහියට ගන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔබේ ජල බඳුර නිසල වේවි. ඒ තුළින් ඔබට ඔබේ මුහුණ පැහැදිලි වේවි. ඔබේ දැක්ම, එහෙම නැතිනම් විෂන් එක ඒ තුළ ඔබටම පෙනේවි. අනුරාධපුරයේ සමාධි බුදු පිළිමේ නිර්මාණය වුණේ මීට අවුරුදු 1400කටත් එහා ඈත අතීතයේ. සමාධි ප්‍රතිමාව විවිධ පැතිවලින් බැලීමේදී විවිධ හැඟීම් උපදින ලෙස නිර්මාණය කරන්න තරම් ඒ ශිල්පියා සියුම් කෙනෙක් වුණා. පිළිමේ බඳට ඇලුණු සිහින් සිවුරුපට, එවගේම හුස්ම ගන්නා ආකාරය පවා නිර්මිත ලෙස සැකසුණු ඒ අපූර්ව ශිල්පීය දක්ෂතාවය නූතන කාය විවච්ඡේද ශිල්පීන් පවා පුදුමයට පත් කරන්න. සිත්පිත් නැති රළු පරළු ගල් කුට්ටියකින් මේ තරම් මටසිට්ටු නිර්මාණයක් බිහි වුණේ පැහැදිලිවම හිත එක් අරමුණකට දැහැන්ගත කරනු ලැබූ විශිෂ්ට නිර්මාණකරුවෙකුගේ ප්‍රතිභාව නිසා. සියවස් ගණනාවක් පුරා ලෝකයේ මිනිසුන් කතා කරන අනගි භවනීමේ නිර්මාණය රළු පරළු ගලකින් නිර්මාණය කරගන්නට උපකාරී වූ වැදගත්ම දේ ඔහු තුල වූ සිතේ ඒකාග්‍රතාවය නම් අවිය බව ඔබ මොහොතකටවත් කල්පනා කළාද? ඉතින් මේ තරම් බලගත් සිතකින් ඔබ තවමත් වැඩ ගන්නේ නැත්තේ ඇයි? ඒ සිතට අයාලේ යන්නදී ඔබ පැත්තකට වී බලා ඉඳින්නේ ඇයි? ඔබ ජීවිතය බල සම්පන්න කළ හැකි වටිනාම ආයුධය ඔබ ළඟම තිබෙදී ඔබ හතර අතේ දිවයන්නේ ඇයි? දැන් ඔබට තේරෙනවා නේද? හැඩයක් නැති දැවැන්ත ගල් කුට්ටියකින් අනවශ්‍ය දේ සියල්ල ඉවත දැමූ විට සමාධි පිළිමේ මතු වුණාසේ ඔබේ සිත තුළ අනවශ්‍ය කුණු කන්දල් සියල්ලම ඉවත් කළොත් ඔබට අවශ්‍ය දේ වෙනුවෙන් පාර කැපෙනු ඇත. ඒ අරමුණ ඔබ විශිෂ්ටයෙකු බවට පත් කරනවා ඇත. පැහැදිලිවම ඒ තුළින් ඔබ ජීවිතය ජය ගන්නවා ඇත.